ජීවිත බේරා ගන්නා වූ ඖෂධවල බරපතල හිගයක් තිබෙනවා. ඒ වගේම අත්‍යවශ්‍ය ජීවිත බේරා ගන්නා වූ උපකරණ වලත් බරපතල හිගයක් තිබෙනවා. මම යන කැමැති ඊයේ දවස වෙනකොට 156කින් අඩුව තිබ්බ ඖෂධ වලින් 83ක් අද ලබා ගන්න අපිට හැකියාවක් ලැබුණා. මේ වෙනකොට මම මේ පාර්ලිමේන්තුවට ප්‍රසිද්ධයේ ප්‍රකාශ කරලා තියෙනවා මේ කාර්තු අවසන් වෙනකොට මේ ප්‍රශ්නේ 75% සුවක් මම විසඳනවා කියනවා. මේ සති 2-3 ඇතුළත විශාල වශයෙන් බෙහෙත් ප්‍රමාණයක් ලැබෙමින් පවතිනවා. හැබැයි අත්‍යවශ්‍ය කිසිම දෙයක් කල් දාලා නැහැ. මේ මැතිවරණ සමයේ අපි අපේ හුස්ම වැඩසටහන නතර කරලා තියෙන්නේ මොකද ඔබතුමා දන්නවා මැතිවරණ කාල වකවානුවන් තුළ ප්‍රධානයෙන් කිරීමක් තහනම්. මම සූතිවන්ත වෙනවා හුස්ම වැඩසටහනේ අපිට මුලින් ලැබුණා. මම දන්නේ මැතිවරණ සම්බන්ධව. හැබැයි මැතිවරණය බාධාවක් ඇතිු නැහැ සෞඛ්‍ය ක්ෂේත්‍රයට මම හිතනවා. හිතාමතාම මේක කඩාකප්පල් කිරීමට වැඩ කරන කොටසකුත් ඉන්නවා වාසනාවකට මේක අතුල. ඒ ගැනත් මගේ කනගාටුව ප්‍රකාශ කරනවා. දින කටයුතු ප්‍රථම උපාධිවල පශ්චාත් උපාධිවල ඒ වගේම සියලු විභාගවල ප්‍රථම උපාධි විභාගවලත් පශ්චාත් උපාධි විභාගවලත් අධ්‍යයන කටයුතු දින නියමයක් නැතුව නැවතිලා තියෙනවා. දෙවැනි එක අර උසස් පෙළ ප්‍රධාන පාලක පරීක්ෂකවරු විදියට වැඩ කරන එකත් වෙනසක් නැහැ කියලා විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සංගමය කියනවා. කූට එකත් එක්ක ඒ කියන්නේ විශ්වවිද්‍යාල ආචාර සංගමයත් එක්ක සාකච්ඡාවට දෙකක් පැවැත්තුවා. ඒ සාකච්ඡාවේදී විශ්වවිද්‍යාල ආචාර සංගමයේ ඉල්ලීම් හතරක් ඉදිරිපත් කළා. ප්‍රධාන පරීක්ෂකවරුගේ රුපියල් 14500 25000 දක්වා මේ ආදි වශයෙන් අනුපාතය වශයෙන් හැම අයටම 140කට වැඩි ප්‍රමාණයකින් කලින් තිබුණට වඩා ප්‍රමාණය 100ක් ආසන්න වෙන ප්‍රමාණයකට වැඩි කළා. ඒක භාණ්ඩාගාරයට මිලියන 16.1ක් ඒකට වැය වුණා. ඊළඟට ගුරුවරුන් සඳහා මෙතෙක් ගෙවපු රුපියල් 500 සංයුක්ත දීමනා රුපියල් 2000 දක්වා වැඩි කළා. මම ඉල්ලුවා 3000ක් දක්වා. නමුත් භාණ්ඩාගාරයේ තියෙන මුදල් ප්‍රමාණයට 2000 දක්වා වැඩි කළා. අපිට අවශ්‍ය වෙන්නේ විභාග දෙපාර්තමේන්තුවටත් අමාත්‍යංශයටත් අවශ්‍ය වෙන්නේ මේ 350,000ක් පමණ උසස් පෙළ විභාගයට පෙනීහිටපු දරුවන්ගේ මේ ප්‍රශ්නපත්‍ර ටික පරීක්ෂා ශාකල්ලා කඩිනමින් ප්‍රතිඵල ලබා දෙන්න. මොකද මේක පරක් වෙන තරමට ඊළඟ ඕ ලෙවල් එක්සෑම් එක පරක් වෙනවා. ඊළඟ ඒ ලෙවල් එක්සෑම් එක පරක් වෙනවා. සරසවි ශිෂ්‍ය පරපුරට මේ වගේ ම්ලේච්ඡත්වයක් රාජ්‍ය ත්‍රස්තවාදයක් රාජ්‍ය භීෂණයක් ක්‍රියාත්මක වෙනකොට ඒ වගේම රාජකීය විද්‍යාලයේ දරුවන්ටත් මේ ම්ලේච්ඡත්වයට මුහුණ දෙන්න තිබෙන මොහොතක මොකද්ද ඔබතුමා මේ 43 ලක්ෂ පාසල් දූ දරුවන්ගේ ඒ වගේම සරසවි සිසු දූ දරුවන්ගේ බාරකරු හැටියට මොකද්ද ඔබතුමා ගන්න තීන්දුව අධ්‍යාපන ඇමති බොහොම සිතේ ඔබතුමාට සිතියෙත් මෙතුමා මේ කතාව කතා කරන්න ගත්තා නෑ තුමාල්ලගේ විවාදයෙන් තමයි අඩු වෙන්නේ ඉස්කෝල ගාව නොකර ඉන්න පාසල් දරුවා අරින්න දෙමෝපිය උගන්වන්න මෙතෙන්ද ගිහිලා ඉස්කෝලේ ඉස්සර වර්ගල කරනකොට එහුව පාලනය කරනකොට දේවල් වෙනකොට දෙමෝපියන්ට වේදනාවක් තියෙනවා දරුවෝ ඉන්න දෙමෝපියන්ට වේදනාවක් තියෙනවා කරු නියෝජ්‍ය කතානායකතුමනි දැන් මේ ආණ්ඩුව වරප්‍රසාද කඩනවා කියලා අධිකරණයට විරුද්ධවයි මැතිවරණ කොමිසමටයි විරුද්ධව වරප්‍රසාද කඩනවා කියලා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්නේ මේ ආයතන දෙක බෙල්ල කරන්නේ විවාදයක් කරගන්න එපා වරප්‍රසාද ප්‍රශ්නයක් එනවා ඒක කම්පියුටර් එක යොමු කරා දැන් ශ්‍රේෂ්ඨ අධිකරණයේ අරන් තියෙන තීන්දුවට ප්‍රතිචාරයක් දැක්වීමෙන් වැළැක්වී සිටීමට ආවරණයක් ලබා දීමයි මෙතුමා කරන්න මෙතන මේතුමා වරප්‍රසාද ප්‍රශ්නයක් මත කරේ කම්පියුටර් එකෙන් වරේ දැන් සාකච්ඡාවට භාජනය වුණාට පස්සේ තීන්දුවක් දෙන්න ඒකට ඉඩ දෙන්න බෑ ඒකට ඉඩ දෙන්න බෑ මේ රටේ අධිකරණයට ඇඟිලි ගැසින වැඩසටහන් මේ පාර්ලිමේන්තුව තුළ ක්‍රියාත්මක කරන්නට බෑ. නෑ මට කතා කරන්න අවස්ථාව දෙන්න කරුණාකරලා. ඊට පස්සේ ඕන දෙයක් කියන්න. මට කතා කරන්න අවස්ථාව දෙන්න. අධිකරණයේ විධායකයේ ව්‍යවස්ථාදායකයේ මේ තුනම ප්‍රජාතන්ත්‍රවාදී සමාජයේ වැදගත් නියෝජ්‍ය කතානායකතුමා මට අවස්ථාව දෙන්න. කතා කරනවා. ඔබතුමාට මයික් දෙන්න. නියෝජ්‍ය කතානායකතුමනි මෙතුමා උදේ පාන්දර ඇවිල්ලා මේ පාර්ලිමේන්තුවට ඇවිල්ලා බන කියන්න පටන් ගන්නවා. එක වෙලාවකට කියනවා බේත් නැයි කියලා. ඊළඟට තව කතාවක් කියනවා මේක ඔබතුමා යොමු කරලා ඉවරයි වරප්‍රසාද කමිටුවට. මෙතුමාලා කොහොමද ඔබතුමාගේ කරන් දෙන්න පයි මෙතුමාලා විපක්ෂයට. Now this matter has been referred to the privileges committee. This can be discussed at the privileges committee and I request you to expedite the inquiry at the privileges committee. We have all the right to raise this matter. Point of order ඔබතුමා කියන්න සඳහන් කරන්න. කරුණා කරලා උපදෙස් දෙන්න මගේ කතාව ඉවර වෙන්න ඉස්සෙල්ලා මේ මයික් ඔෆ් කරන්න එපයි කියලා. කතානායක ඔබතුමාගේ වරප්‍රසාද සිංහපතිතුමා ඔබතුමාගේ පොයින්ට් ඔෆ් ඕඩර් එක කියන්න විපක්ෂ නායකතුමා මැතිවරණයේ විපක්ෂ නායකතුමා පොයින්ට් ඔෆ් ඕඩර් එක කියන්න ඔබතුමාගේ තීන්දුව ආපහු හකුලා ගන්නට බොහොම ඉස්සුතේ ඔබතුමාට මේ රජයේ ක්‍රියාත්මක කරන කුමන්ත්‍රණය ප්‍රශ්නාංකයක නීතිඥ රවුපගේ මැතිතුමා සෞඛ්‍යමැතිතුමාගෙන් ඇසීමට The speaker has to bring his mind to bear whether there is a prima facie case I only asked him whether he has determined හරි whether there was a prima facie මේ മന്ത്രി වරප්‍රසාදයේ මත හැඟවිලා මේ රටේ මැතිවරණය නවත්වන්නට යන මේ කුමන්ත්‍රණයට ඉඩ දෙන්න බෑ ඒකට ඉඩ දෙන්න බෑ ආ රජ
මාධ්‍යයක් හැටියට අපි කිසි වෙලාවකට අධිකරණ අභියෝගයට ලක් කරන්න ඒ මන්ත්‍රීවරයාගේ වරප්‍රසාදයක් ඉදිරිපත් කරාම ඒ පිළිබඳව ඔබතුමා තීන්දුවක් ගත්ත මේක දිගින් දිගට තීන්දුව දීලා ඉවරයි. මාධ්‍යදී කතා කරන්න පුළුවන්. තීන්දුව දීලා ඉවරයි. රටේ ලෝකෙ සිදුවන උණුසුම් පුව දැනගන්න සියත නිවුස් YouTube channel එක අදම subscribe කරන්න.